අද සමාජයේ මිනිසුන්ට ලෙඩ දුක්, කරදර, කම්කටොළු මේ බාධක ඇති වෙද්දී මිනිස්සු බොහෝ වෙලාවට හිතන්නේ මේ ප්‍රශ්නෙන්, මේ ගැටලුවෙන් මං කොහොමද අයින් වෙන්නේ කියන එක. හැබැයි මේ අතරේ මිනිස්සු හිතනවා මේ හැම දෙයක්ම උනේ මගේ ඉරණමට කියලා. ඒ දේවල් ඉරණමට වුණා කියලා බාරගනිද්දී තවත් කොටසක් හිතනවා මේ මගේ නරක කාලේ. ඒ නිසා ග්‍රහ අපල දෝෂ නිසා මට මේ දේ සිද්ධ වුණා කියලා. හැබැයි ඔය අතරේ තවත් සමහරු හිතනවා මට කවුරු හරි අනවින, කොඩිවින, හදිහූනියමක් කරලා කියලා. ඔව්. අද නොපෙනෙන මානය තුළින් අපි කතා බහර ලක් කරන්න සූදානම් වෙන්නේ අනවින, කොඩිවින, හදිහූනියම් කියන්නේ මොනවද? මේ දේවල් වලට මිනිස්සුන්ට බලපෑමක් කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මේ හැම දෙයක්ම මිනිස්සුන්ගේ මනසින් මවා ගන්නා මනෝවිකාරයන්ද? ඔව්. අපි මේ ගැන නොපෙනෙන මානය තුළින් කතා කරන්නට අද දවසේදී සූදානම්. ඉතින් අද දවසේදී අපි මැදිරියට මේ පිළිබඳව කතා කරන්නට කැඳවාගෙන ආවා මනෝචිකිත්සක වෛද්‍ය PN විද්‍යාකුලපති මහත්මයා. ඔබතුමන් විතමත් ගෞරවයෙන් යුතුව අද දවසට පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරී සුප්‍රසිද්ධ යතු කර්මාචාර්ය මීපේ ගණිතගේ චන්ද්‍රභාරතේ මහත්මාවත් ඉතමත් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම පාරම්පරිකව මේ කරුණු කාරණා අත්හදා බලන ගුප්ත ශාස්ත්‍රඥවරයෙක් වන රොෂාන් චානකතිසේරා මහත්මාවත් ඉතමත් ගෞරවයෙන් යුතුව අද දවසට පිළිගනු ලබනවා. එසේනම් අපි අද දවසේදී මේ පිළිබඳව කතා කරන්නට සූදානම්. අපි මුලින්ම කතා කරමු ඇත්තටම මේ අනවින, කොඩිවින, හදිහූනියම් කියන්නේ මොනවාද? අපි අපේ කතාව පටන් ගමු චන්ද්‍රභාරතේ මහත්මයාගෙන්. පුතේ, අනාදිමත් කාලයක ඉඳලා මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ලංකාවේ පවතිනවා. ලංකාවේ තරන්නේ අග්නිදිග ආසියාතික රටවල්වල පවතිනවා. ඉන්දියාව වගේ රටවල්වල පවතිනවා. මේ වගේ වැදගත් ප්‍රශ්නයක් ඇහුවාම අපිට කියන්න තියෙන්නේ ඔය මන්ත්‍ර ශාස්ත්‍රය කියලා කෙටි වචනයක් හඳුනනට ඕක ආයි බිදි බිදි යනවා. මොනවද? විද්වේෂණ කර්ම, වශී කර්ම, උච්චාටන කර්ම, මාන්න කර්ම කියලා බිදි බිදි යනවා. ඒ මන්ත්‍රයේ හැටියටත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයේ හැටියටත් තමයි ඔය බෙදීම තියෙන්නේ. ඕකෙන් දැන් ඔයනවන අහන්නේ මරණ කර්ම කියලා. මිනිසුන්ට හදිහූනියම් කරනවා කියන්නේ මිනිසුන්ට හිරිහැරයක්, ව්‍යසනයක් උදා කරලා දෙන කර්ම. ඕක අපි කෙටියෙන් සරල හදිහූනියම් කියලා කිව්වට ඕකත් ආයි බෙදෙනවා. වැල් පැන්නුන්, ඉරි පැන්නුන්, රූපකට ගසුම්, පැතිලි ගෙඩියම්, ගන් තහංචි, ලින් තහංචි, බිත් තහංචි, අන්දන, බන්දන, ඊළඟට භූමිපාලු, ප්‍රේතපාද, ප්‍රේතපාලු, බෛරෝපාලු, ඔහොම ඕකෙන් බෙදි බෙදි යනවා. ඒ වල හැටියට අපි පොදුවේ ඕකට කියනවා හදිහූනියම් කියලා. හදිහූනියකට ඕවල තියෙන පවර් එක අනුව ඕවල ස්වභාවය අනුව බෙදි බෙදි යනවා. දැන් පුංචි උදාහරණයක්. භූමිපාලුවක් කරාම භූමිය සහ භූමියේ වසන මිනිස්සු විනාශ වෙලා යනවා. හිඟා නොකා හිඟා කරන තත්ත්වයට පත් වෙනවා. හැබැයි මිනි මරන්නේ නැහැ. මිනි මරණේවත් තියෙනවා. දැන් ප්‍රේත භාරයක් ගත්තොත් මිනි මරන්නේ නැහැ සාමාන්‍ය. හැබැයි ඔය ගිනි වඳුරු ප්‍රේත භාරේ කරොත් මිනි මරනවා. එහෙම තියෙනවා. අපිට මෙහෙමයි කියලා පැහැදිලි ඉරක් ගහලා වෙන් කරන්න බෑ. ඒවල දෙපත්තට යනවායි. හදිහූනියම් තියෙනවා. හදිහූනියම් වලදී මං ආයි අවස්ථාකාව කියන්න මිනිසුන් කොර කරන්න පුළුවන්. මිනිසුන්ගේ තුන්ද සවුසන්න පුළුවන්. මිනිසුන්ට ගිනියන් රෝග ඇති කරවන්න පුළුවන්. ඒවා කොඩිවින ගණයට වැටෙන්නේ නැහැ. ඒ හදිහූනිය. ওই මුඛ බන්ධන මං මංගා බඩුත් ඊට මම පෙන්නන්නම්. ඒ වලින් මේකේ මේකයි කරන්නේ, මේකේ මේකයි කරන්නේ. කොඩිවින කියන්නේ මිනි මරණ ඒවා. භූමිපාලු නැති කරලා, භූමියේ ඉන්න මිනිස්සුගේ විනාශ කරලා දාලා ඒවා කොඩිවින ගණයටයි වැටෙන්නේ. ඔව්. දැන් චන්ද්‍රභාරතේ මහත්මයා විශ්ලේෂණය කරන විදියට අනුව මේ කොඩිවින, අනිවින, හදිහූනියම් කියන්නේ ඉතාමත් ප්‍රබල අපි කරුණු කාරණා සාකච්ඡා කරන මාතෘකාවක් බවට පත් වෙනවා. හැබැයි ඇත්තටම රොෂාන් මහත්මයා, ඔබතුමන් මේ කටයුතු යාවත්කාලීනව මේ කටයුතු සම්බන්ධයෙන් අත්හදා බලන කෙනෙක් විදියට ඔබතුමන් ඇත්තටම මේ වගේ දේවල් තියෙනවද? වර්තමානයේ හදිහූනියම්, අනිවින, කොඩිවින කියන දේවල් තියෙනවද? ඔව්, ඇත්තටම වර්තමානයේ අනිවින, කොඩිවින, හදිහූනියම් තියෙනවා කියන ස්ථීරුම අපිට කියන්න පුළුවන්. අපේ චන්ද්‍රභාරති මහත්මයා හදිහූනියම් ගැන
කියපු හින්දා මම පොඩ්ඩක් පටන් ගන්නම් මේ හදිහුණියන් වල ඉතිහාසයේ. අපි ශාන්තිකර්ම ඉතිහාසයේ ගන්නකොට මණික්පාල සාන්තිය තමයි හදිහුණියන් වල ඉතිහාසයේ කියවෙන. එතකොට මහා සම්මතයේ රජ දවස මහා සම්මතයේ රජුරුවන්ගේ බිරිඳ තමයි මණික්පාල දේවිය. මණික්පාල දේවීන් වහන්සේ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ නැගණිය. ආන්ගේ විෂ්ණු දෙවියන්ගේ නැගණිය ව විවාහ කරගන්න හිතාගෙන හිටියා වසවර්ති කුමාරයා. වසවර්ති කුමාරයා විවාහ නොකරගෙන මහා සම්මතයේ රජුරුව විවාහ කරගත්තු හින්දා එතනින් ඒ දෙන්න තරහ වීමකට වෙලා ඊට පස්සේ මණික්පාල දේවියට වසවර්ති කුමාරයා හුණියම් කරනවා. එදා තමයි මේ ලෝකේ මුල්ම හුණියම හැටියට ගණන් ගන්නෙ. ඔක ලංකාවට එනකොට මලසරායාගෙන් තමයි ලංකාවේ හදි හුණියම් පටන් ගන්න. එතකොට මහා සම්මතයේ රජ දවස දක්වා මේ හදි හුණියම් කතාව බොහොම දිගට ගලාගෙන යනවා. එතකොට ලංකාවේ හදි හුණියම් ගත්තාම අපේ චන්ද්‍රභාරති මහත්මයා කිව්වා වගේ එක එක නානා ප්‍රකාර විදිහට හදි හුණියම් කරන්න පුළුවන් හදි හුණියම් වර්ග තියෙනවා. එතකොට මම තව මේ චන්ද්‍රභාරති මහත්මයා කතා කරපු හරිය කතා කරලා වැඩක් නෑ දැන් අපිට වෙලාව යන හින්දා. එතකොට තමයි මෙතන හදි හුණියම් ගත්තාම අපි කියනවා ඇතුල් පන්තියේ පිටපන්තියේ කියලා. අපේ චන්ද්‍රභාරති මහත්මයා බොහෝ දුරට කතා කරේ ඇතුල් පන්තිය හදි හුණියම්. ඒ කියන්නේ රීරියකා, මහසවන, තොටයකා, අභිමාන හුණියයකා, ඒ වගේ කළු යකා වගේ කළු යක්කුම් ප්‍රදාන කරගෙන කරන්නව හදි හුණියම් තමයි අපි ඇතුල් පන්තියට ගන්න. එතකොට පිටපන්තිය හැටියට ගන්න හුණියම් අපි කතා කරනවා නීචකුල හුණියම් කියලා. එතකොට නීචකුල හුණියම් කරනකොට අපට මිනි අලු වලින් කරන්න පුළුවන්, මිනි ඇට වලින් කරන්න පුළුවන්, ඌරු මස් වලින්, ඌරු තෙල් වලින්, මිනි තෙල් වලින්, ගෙරිපස් වලින්, ඒ වගේ දේවල් අරගෙන තමා පිටපන්තිය හුණියම් ගන්න නීචකුල හුණියම් කරන්නේ. එතකොට දැන් අපි හුණියම් කපනකොටත් ඇතුළු පන්තියේ කැපිලි වෙනයි පිටපන්තියේ කැපිලි වෙනයි කියලා අපි මේ විග්‍රහ කරලා පන්ති දෙකකට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් හදි හුණියම් කියන එක දැන් අපි මේ ශේස්ත්‍රයේ ඉන්න හින්දා දැනට ලංකාවේ හදි හුණියම් ඉස්සර එක ගත්තාම අඩුවක් කියන්න නම් බැහැ. අදත් ඒ වගේම පරණ කාලේ විදිහටම හදි හුණියම් තියෙනවා. මොකද තොවිලියක් කරලා හදි හුණියම ඉවත් කර ගැනීමට වඩා හදි හුණියම කරන එක ලේසි. මේක අයින් කරගන්න අමාරුයි, කරන එක ලේසි. එතකොට දැන් සාමාන්‍යයෙන් හදි හුණියම් කරන්නේ තවත් මිනිස්සෙක් එක්ක තියෙන ඊර්ෂියාව, තරහ, වෛරය පිරිමහ ගන්න කරන ක්‍රම තමයි මේවා. ඒ කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයේ හොඳ නරක වගේ දෙකම තියෙනවා. හොඳ කරන්න අමාරුයි, නරක කරන්න ලේසි. එතකොට අද කාලේ වැඩිපුරම මිනිස්සු මේ ධර්මානුකූල නැති හින්දා තමයි මේ හදි හුණියම් වලට නියල වෙලා ඉන්නේ. ධර්මානුකූල මිනිස්සෙක් ශාස්ත්‍රයේ දන්න හොඳ ශාස්ත්‍රවන්තේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන මිනිස්සෙක් මේ හදි හුණියම් කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම හදි හුණියම් කියලා කොට්ටාසයක් ලංකාවේ අදටත් පවතිනවා. ඔව්, දැන් ඔබතුමන් සඳහන් කළා මේ ඉතිහාසමය පැත්තක්. ඉතිහාසමයව කොහොමද මේ හදි හුණියම් ලංකාවට ආවේ කියන එක. මේ දේවල් කොහෙද සඳහන් වෙන්නේ? කියන්නේ ග්‍රන්ථයකද සඳහන් වෙන්නේ? එහෙමත් නැත්නම් මේ දේවල් කොහොමද ඔබතුමන්ලා මේ පිළිබඳව දැනගන්නේ? ඔව්, හදි හුණියම් ඉතිහාස දැන් මන්තර ගත්තාම ඍෂිවරයෝ, මුනිවරයෝ, පඬිතුයෝ වගේ තඹ පොත්වල, රිදී පොත්වල, රන් පොත්වල, පුස්කොළ පොත්වල, ඊට පස්සේ අත්පිටපත් දක්වා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගරුඩු පුරාණේ, විෂ්ණු පුරාණේ, ස්කන්ධ පුරාණේ, ඒ වගේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම දැන් කියපු මේ ඉතිහාසමය කරුණු මොන ග්‍රන්ථවල සඳහන් වෙන්නේ? ස්කන්ධ පුරාණේ, විෂ්ණු පුරාණේ වගේ ග්‍රන්ථවල ඕන තරම් තියෙනවා. ශාන්තිකර්ම සාහිත්‍ය ගැන කියන ග්‍රන්ථවල ඕන තරම් තියෙනවා. අපිට මූලාශ්‍රගෙන පෙන්නන්න පුළුවන්. ඔව්. එසේනම් අපි මේ පිළිබඳව මේ මත ගැටුමත් එක්ක ඔබතුමන්ගේ විෂයපතයත් එක්ක මනෝචිකිත්සකවරයෙක් විදියට ඔබතුමන්ගේ දැනුම සහ මේ හැම දෙයක් සමගම ඇත්තටම මේ පරීක්ෂකයෙක් විදියට විශේෂයෙන්ම ඔබතුමන්ට මේ සම්බන්ධයෙන් මොකක්ද මේ හදි හුණියම් ඇත්තටම තිබෙනවාද මේ සම්බන්ධව ඔබතුමන්ට මොකක්ද කියන්නේ? ඇත්තටම මම මුලින්ම කියන්න ඕනේ මෙතනදී අද මම මේ කතා කරන්නෙත් මෙතුමන් දෙන්නත් එක්ක නෙමෙයි, මෙතුමන් දෙන්නගේ විෂයත් එක්ක. නැතුව මෙතුමන් දෙන්නත් එක්ක මගේ කිසිම තරහක් නැහැ. නමුත් විෂයත් එක්කයි මට තියෙන ප්‍රශ්නේ. දැන් මෙතුමන් දෙන්න කිව්වා මෙහෙම මෙහෙම කොඩි වින වර්ග තියෙනවා. අතීතේ ඉඳන් ඔය රජ ඈත අතීතයේ සිටම මණික්පාල බිසුන් වහන්සේගේ කාලේ සිටම පැවතගෙන යනවා කියලා. නමුත් ඇත්තටම වෙන්න පුළුවන් ඉතිහාසයේ පැවැත්ම ඔතන වෙන්න පුළුවන්. මොකද මිනිසුන් මුල් කාලේ මේක මිනිසුන්ගේ විද්‍යාව නොදියුණු කාලේ, ඒක විද්‍යාවම කියන්න බෑ, නවීන විද්‍යාව වෙන්න බෑ, මොනවා හරි විද්‍යාවක් නොදියුණු කාලේ යම් කිසි දෙයක් හිතනවා මට දෙයක් උනේ මේක නිසා වෙන්නේ නැති. මොකද හේතුව මිනිසාගේ සිතේ ස්වභාවය තමයි බයකදී ඕනම තැනක් අල්ලනවා. දැන් කිසිම දෙයක් ඕනේ නැහැ කියලා හිතන මනුස්සයා ලෙඩ වෙලා අපි හිතමු ඒකට බෙහෙතක් නැහැ කියලා ආරංචි වුණොත් අන්න ටක් ගාලා යනවා බෝධි පූජාවක් කරන්න. එහෙම නැත්නම් බාර් හාර වෙනවා. මෙතෙක්කල් මුකුත්ම විශ්වාස නොකර පුද්ගලයා. අර අපි කීමට කියන්නේ අර ගිලෙන්න යන මනුස්සයා පිදුරුගහෙත් එල්ලනවා කියලා. ඒ වගේ තමයි මනුස්සයෙක් බියටපත් වුණාට පස්සේ මොනවා හරි දෙයකට එල්ලනවා. එතකොට අපේ හිතමු මිනිස්සෙකුට ගෙදරට ආව කර්ම කාලයක්, නරක කාලයක්. ඒ කියන්නේ පෙර කරපු අකුසල් වෙන්න පුළුවන්.
පව් වෙන්න පුළුවන්. ඊවන කරන කරන වැඩි අසාර්ථකයි. හැමදාම ගෙදර රෝගියෙක්, අපි ඔකට කියනවා මනෝවිද්‍යාවෙන් නම් ක්ලමත මානසිකත්වයෙන් පෙළනවා නම් ගෙදර කෙනෙක්, දුක කලකිරීම කරන කරන වැඩි අසාර්ථකයි, කන්න බෑ, ගෙදර සතුටක් දැනෙන්නේ නැහැ. අන්න එතකොට මිනිසුන් විසින් තීරණය කරනවා මේක මොකද්ද, මේ හිටියඩි උනේ මෙච්චර කල් හොඳට හිටියා, ඔන්න දැන් මෙහෙම තත්ත්වයක් ක්‍රමානුකූලව. අන්න මිනිසුන් විශ්වාස කරනවා නොපෙනෙන බලවේගයක් විසින් මේක කරන්න ඇති කියලා. ඒ වගේමයි මේක අපි දකින්නේ මනෝවිද්‍යාත්මකව සහ ජීව විද්‍යාත්මකව යම් කිසි කොඩි විනයකින් අනවිනයකින් තව කාගේ හරි සුගතියක් නැති කරන්න මේ ලෝකෙ කිසිම මිනිස්සෙකුට බෑ. ඒක තරයේම කියනවා. කොඩි වෙන කියන්නේ පට්ටපල් බොරුවක්. ඒකෙන් කිසිසේත්ම කළ යුතු දෙයක් නැහැ. නමුත් ඔබ කියයි අපේ දන්න ගයක් තිබුණා, ඒ ගෙදරට කොඩි විනයක් කරලා තිබුණා, ඔක්කොම ලෙඩ වෙලා හිටියේ, රස්සාවක් නැති වෙගෙන ගියා, මෙන්න බලන්නකො කොඩි විනේ කැපුවත් හරි මාස 3න් හරි ගියානේ. ඒ වෙන්නේ ඒක කොඩි විනේ කපන්න ඕන නැහැ. කොහොමත් හරියන අහඹු සිදුවීම් ඔහොම උදාහරණ ගන්න පුළුවන්. අනිත් එක තමයි ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ක්ලමත වගේ මානසික රෝගියෙක් ගෙදර ඉන්නවා නම් ඒ මානසික රෝගියාගේ දැඩි විශ්වාසයක් තියෙනවා නම් මේකට කරපු දෙයක් කියලා. මෙතන මොනවා හරි යාගයක් කරලා මේක කොඩි විනේ කැපුවා කියලා හිතමු. අන්න එතකොට එදා ඊට පසු වෙනදා සිට ගෙදර සියලු දෙනා උද්‍යෝගෙන් වැඩට යනවා. දැන් ඉවරයිනේ, විනේ ඉවරයි. අද සිට අපිට දියුණු වෙන්න පුළුවන්. වෙනදට වඩා හොඳට උගෙන් දෙන්න නැගිටිනවා, වෙනදට වඩා හොඳින් වැඩ කරනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට මාස 3ක් 4ක් යනකොට වෙනදට වඩා ප්‍රගතියක් තියෙන්න පුළුවන්. නමුත් එතන කොඩි විනේ නෙමෙයි ප්‍රශ්නුනේ, මිනිසාගේ සිතීමේ පෙරලිය. අපේ සිතින් නැති කරගන්න මනෝවිකාරයක්ද, එහෙමත් නැත්නම් මේ කොඩි වෙන හදි හෝනියම් ඇත්තටම කරන්න පුළුවන්ද? අපි මේ පිළිබඳව තවත් කතා කරන්නට සූදානම් මේ විරාමයෙන් පසුව. විරාමයට මත්තෙන් අපි කතා කරමින් සිටියේ අණවින කොඩි වෙන හදි හෝනියම් කියන්නේ මොනවද කියන එක පිළිබඳව. අපි දැන් සූදානම් විද්‍යා කුලපති මහත්මයා කරපු පරීක්ෂණයකදී හෙළිවුණු යම් දෙයක් ඔබට විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්න. ඇත්තටම මෙහෙම කරන්න පුළුවන්ද? ඔව්, ඇත්තම මේක මම දැකලා තියෙන්නේ එක මෙතුමන් වගේ ඇදුරුන්ගෙන් නෙමෙයි, වැඩියෙන් වෙලා තියෙන්නේ ඔය බොරු දේවාලකාරයින්ගෙන්. මොකද මේක ලංකාවේ දැනටත් ප්‍රසිද්ධිය කරන කීප දෙනෙක් ඉන්නවා. ඔන්න මේක කරන්නේ මෙහෙමයි. ගෙදරකට එයා තමයි එන්නේ, ගෙදර කොඩි විනයක් තියෙනවා කියලා එයා ආරුණෙන් කියනවා. ආරුණෙන් කියලා වෙලා වලක් හරන්න කියනවා. එයා ආරුණෙන් පෙන්නවා මෙන්න මෙතන තමයි තියෙන්නේ, මෙතන හරන්න කියලා. මේක රෑ 12ට එකට කරන්නේ. මේ හරනකොට මෙයා ඔළුව ගස්සලා කරකවලා කියනෝ, ආ නෑ තව ටිකක් හරන්න කියලා. මෙහෙම හරන්න කියලා මෙයා මත දාලා මෙහෙම ගන්නෝ මත මතු කරලා. නමුත් ඒක මේ වගේ පිරිසුදු තියන්නේ නෑ, මඩ ගෑවිලා බලනකොට බිත්තරයක් ගන්න. අරගෙන මේකේ නාන ප්‍රකාර විදියට කරන්න පුළුවන්. දැන් ඇතැම් අවස්ථාවල කරනවා. දැන් ගෙදර කෙනෙකුට නම් ගෙදර ලෙඩෙක් නම් ඉන්නේ කියනෝනේ, අනේ අපේ ගෙදර ලෙඩෙක් ඉන්න, මේක කටින් මල්ලගෙන ලෙඩා නම් ඉන්නේ. අපි ඒක කරපු පරීක්ෂණයක් තිබෙනවා, මං හිතන්නේ ඉදිරියේදී පුවත්පත් වලින් බලන්න පුළුවන් හෙට දවසේ. මේකෙදි ඒ පුද්ගලයා ලෙඩ වෙලා, ගෙදර ගෘහමූලිකයා ලෙඩ වෙලා, ඒ ලෙඩ වෙච්ච ගෘහමූලිකයාගේ දැන් මේ විතරේ ගත්තනේ වලේ කඩලා බලනකොට මේක ඇතුලේ තියෙනවා මිනිස් රූපයක් තඹකොළයකින් හදලා ඒකට කටු ගහලා මේ විතරේ ඇතුලේ තියෙන. නමුත් විතරේ කිසිම පළුද්දක් නැහැ. දැන් මේකත් ඔබට පේන්නේ නැති, මේ ඇතුලේ කිසිම දෙයක් නැහැ. නමුත් කිසිම පළුද්දකුත් නැහැ. ඉතින් ඒ වගේමයි එම තවත් මම එක උදාහරණයක් කියන්නම්. තව කෙනෙක් කරපු එකක්, මේක ඇතුළට සුරයක් දානවා. මේ බිත්තරේ එහෙම්මම තියෙද්දි කිසිදු පළුද්දක් නොකර මේකට සුරයක් දානවා. එහෙම නැත්තම් අපි ඒ ක්‍රමවේදය කෙටියෙන් කියමු. ඔව්, ඇත්තම මේක අපි කියනවා කියන්නේ මෙතනදී යම් කිසි පුද්ගලයෙක් විසින් අර මේක බලාගෙන ඉඳලා තවත් කොටසක් මේ වගේ හොරු ටිකක් හදන්න නෙමෙයි මේ කියන්නේ. නමුත් අපි ඇත්ත විස්තරය කියමු මිනිසුන්ට මේවට අහු නොවෙන්න ඕන නිසා. මේක ඇත්තටම මම හැදුවේ මේකට, මේකේ පොඩි සිදුරක් මේ ඇතුල් කරලා තියෙනවා. මේක බැලු බැලමට අපිට බලා ගන්න බෑ. හේතුව මේක ප්ලාස්ටෝ පෙරස්ටික් ගියාට පස්සේ කොහෙත්ම හොයන්න බෑ. එතකොට මේකට අපි හිතමු ලේ ගන්නවා කියලා. බිත්තරෙන් ලේ මවන්න පුළුවන්. දැන් සමහර අය කියනවා මොන්න බිත්තරේ කැඩුවරස ලේ. මොකද කරන්නේ? අපි මේකෙන් ශ්‍රාවය ටිකක් අයින් කරලා ඉන්ජෙක්ෂන් සිලින්ඩරෙන්ම මේකට ලේ ඇතුල් කරනවා. ඊට පස්සේ කඩලා බලද්දි අනේ තනි කර ලේ ගොඩක් විතරය ඇතුලේ. එහෙම නැත්නම් අපි හිතමු මේකට දාන්න අවශ්‍යයි සුරයක්, එහෙම නැත්නම් චූටි මිනිඔලුවක් කියලා. මිනිඔලුව පොඩි ඒවා නැහනේ.
ඒ වගේ හදපු ඒවා නැත්නම් සතෙක්ගේ මීයෙක්ගේ වගේ ඔළුවක් තමයි මේකට දාන්නේ. ඒ හිස් කබලක් අරගෙන මෙතන අපිට ගානට මේක විනාකිරවල දාලා ටික වෙලාවක් තිබ්බට පස්සේ මේක මෘදු වෙනවා. ඒ මෘදු වීමත් එක්ක අපිට ලේසියෙන්ම මේක කපා ගන්න පුළුවන්. ඒ කපල ඉවරලේ පොත්ත ඉවත් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක අයින් කරලා මේ ටික දාලා ඉවරලා ඒක තියලා ඉවරලා නැවත බයින්ඩින් ගම් වලින් ඇරෙවුවනම් තව උන්නම් ඒක පේනවනම් අපිට මේක පුළුවන් ප්ලාස්ටෝ පෙරස් ටිකක් දාලා මට්ටම් කරාට පස්සේ කිසිම විදියකින් හොයන්න බෑ. මොකද දැන් ඒ වල හරන්නෙත් අපි දැන් මගේ ගෙදර නම් කොඩියුනේ අස් කරන්නේ මගේ කට්ටිය නෙමෙයි. ඒ එන දෙන්නෙක්ම තමයි වල හරන්නේ. එතකොට මෙතුමා මොකද කරන්නේ? ඒ පුද්ගලයාම එක්කෝ හරන අය විසින් දාන්නත් පුළුවන්, එහෙම නැත්නම් අර ආරෝඩෙන්ම එන මිනිස්සයා වෙනස් ඇඳුමක් ඇඳගෙන අමුතු විදියට කොණ්ඩේ වවාගෙන ඔළුව වන්නාගෙන එතකොට මිනිස්සුන්ගේ අවධානය යොමු වෙනවා තනිකර ඒ මිනිස්සයාගේ දිසට. මොකද්ද මේ කරන්නේ කියලා. එතකොට කවුරුවත් මෙයා අතේගෙන ආවද මොකද්ද මේ කියලා බලන්නේ. අනිත් එක අරනිත් දෙන්න වල හරන අතරෙත් මෙයා අමුතු සෙල්ලම් දානවා ඔළුවේ. එතකොට මිනිස්සුන්ගේ අවධානය තියන්නේ මේ පැත්තේ. නමුත් එතකොට අනිත් පුද්ගලයන්ට පුළුවන් වල හරන කෙනාට එයාලට මේක දාලා ඉවරලා අර ආරූඩින් ලෙස අරගෙන ඔන්න පෙන්නනවා. ඉතින් මේක ඔය ප්‍රයෝගකාරී මිනිසුන් විසින් සිදු කරන ක්‍රමයක්. නමුත් මේක ගත්තට පස්සේ ගෙදර මිනිසුන්ට හිතනවා හරිනේ, ඉතින් මට ජොබ් එක නැතුනේ ඒක නිසානේ, මෙච්චර කල් නිතරම ලෙඩනේ. සමහර වෙලාවට අපි හිත මේවා මනෝකායිකව අපු ලෙඩ නම් හෙට සිටම ඒ ලෙඩ හොඳයි. ඔව්, අපි ඇත්තෙන්ම මේ කතා කරපු දේ සම්බන්ධයෙන් ඔබටත් යම් කිසි දෙයක් හිතන්නට ඇති. හැබැයි අපි සූදානම් වෙන්නේ චන්ද්‍ර භාරතී මහත්මයා, ඔබතුමන් මේ පිළිබඳව මොකද කියන්නේ? මොනව කියන්නේ? එතුමා කියපු දේ, කුලපති මහත්තයා කියපු දේ සම්පූර්ණ ඇත්ත. ඇයි අර පත්තරවල ගියේ රාගම් පැත්තේ ලොකු බාප්පා පොඩි බාප්පා කියලා දෙන්නේ එකෙක් මලානේ, කම්බිලෙන් ගැට ගහලා මුද දාලා තිබිලා හම්බ වුණා නේද මහත්තයෝ? ඒකේ තව එකෙක් ඊට පස්සේ පටන් ගත්තා. රාගම ප්‍රසිද්ධ මිනිස්සු ගියා වැල නොකැඩි. එතකොට ඔබතුමන් කියන විදිහට හදි හෝනියම් කියන්නේත් මේ වගේ බොරුවක්? මම එහෙම කිව්වේ නෑ. පාග ගත්තා. නෑ මං එහෙම කිව්වේ නෑ. මං කියන්නේ මේ කුලපති මහත්තයා කියපු දේ සිද්ධ වෙනවා ඇත්ත. ඔය වගේ තවත් තියෙනවා මහත්තයෝ. මම දෙහි කපන්නම් දෙහි ගෙඩියෙන් ලේන්න, මම පූලක් කපන්නම් පපුරුතල කැපුවාම ඇතුලෙන් ලේන්න. එහෙම පාහර වැඩ තියෙනවා. මං ඒ වචනේ පායි කියනවා. එහෙම පාහර වැඩ තියෙනවා. ඒක සාත්‍ර නීතිය නෙමෙයි, ඒ බඩවඩා ගැනීමේ නීතිය. තේරුණා නේද? එතකොට තව තව ක්‍රම තියෙනවා. ඒවා මම එදා ගිය සැරේත් මං කිව්වා, මං කුලපති මහත්තයාට බොහොම ගරු කරනවා. මම බොහොම කැමති මේ වගේ මිනිස්සු ඉන්නවා නම් මට දැන් ඉස්සෙල්ලා කතා කරන්න කිව්වොත් පුළුවන් නම් මට කරන්න ඕන කියලා. අපම තුන් හිතකින්වත් හිතන්නේ නැහැ කරන්න. මොකද මේ වගේ පුද්ගලයෝ ජීවත් වෙන්න ඕන. මේ මොකද මේවා අල්ලගන්න පුළුවන් මේ වගේ පුද්ගලින්ට තමයි. හැබැයි අදහස් එක තමයි මං විරුද්ධ වෙලා තියෙන්නේ. මේ වගේව තව තියෙනවා. නැත්තම් ඉතින් පත්තර අරන් බලන්නකො, ඉරිද පත්තර කර වරු තුනෙන් පිස්සකුමෙන් ඔබේ දෙපා මුල්ට ගෙනත් දෙවි. ඔය තියෙන්නේ උන් ඒ යන වල්ලි මෑනියෝ, සුමනාවතී ගුරුදේවි, අනුලා ගුරුදේවි, ඔය තියෙන්නේ පත්තරවල. ඔබතුමන්ට ඒ වගේ ප්‍රායෝගිකව නිදසුනක් ගෙනලා දෙන්න පුළුවන්? අයියෝ, නිදසුන් ගේන්න ඕනේ නැහැ. පත්තරයන් බැලුවා මෙතන මුන්ට බැරි රජකමාරන් දෙන්න විතරයි. අනිත් හැමදේම මුන්ට පුළුවා. ටෙලිෆෝන් කරන්න කොහේක නම්බරයකට දීලා කොළිනක් කරගන්න අහනකෝ. ඔබතුමන් කියන විදිහට ඒ සියලු කාරණා මේ පත්තරවල අපි එදිනෙදා ජීවිතයේ දකින මේ හැම දෙයක්ම බොරු නම්? බොරු. එහෙනම් මේ කියන්නේ ඒ ශාස්ත්‍රයේ බොරුවක්. ආන් සාත්‍රේ නාමයෙන් බඩවඩා ගන්නවා. සාත්‍රේ නාමයෙන් බඩවඩා ගන්නවා. මේ රූපවාහිනියේ නර්මයෙන් සිටින ඔබ කොහොමද මේ පිළිබඳව දැන් මේ කතා දෙකක් කියනවා. ප්‍රකාශයන් දෙකක්. මේ එකක් කියනවා මේ මෙහෙම බඩවඩා ගැනීමක් කියලා, තව අවස්ථාවක් කියනවා මේ ශාස්ත්‍රය ඇත්තක් කියලා. ඔබ කොහොමද මේ කරුණු කාරණා එක්ක ඇත්තටම හරියටම මේ තනක් හරි කෙනා කොහොමද හොයාගන්නේ? චන්ද්‍ර භාරතී මහත්මයාම කියන්නේ අපේ ජනතාවට ගියේ ඉරිදා ලංකාදීපය අරන් බලන්න. මම ලොකු ආටිකල් එකක් ලියලා තිනවා. ඒකේ තියෙනවා ජන්පත්‍රයන් නොබලා කොහොමද සතිය පලාපල කියන්නේ කියලා. ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගේ ඒක. පිටු භාගයේදී ඇත්තට ජන්පත්‍රයක් ඇහෙන්නේ නොබලා කොහොමද මේ සතියේ පලාබල බේසට මෙහෙමයි වචපිට කොහොමද කියන්නේ කියලා. බෑ කියන්න බෑ. බොරු. ශාත්‍රයේ නාමෙන් බඩවඩා ගන්නවා. ඒක මම නැවතත් කියනවා. නමුත් මේ වගේ ශාත්‍රවන්තයෝ ඉන්න මම මේ මහත්තය ආදරෙනවා. මේ මහත්තයගේ තැත්ම අදහස් වලට මම කැමති නෑ. දැන් මේ දැන් අපි අපේ මාතෘකාවට එමු. මේවා ඇත්ත කතන්දරේ. එහෙම බඩවඩා ගැනීම මිනිස්සු පිටරක්ම උඩාරේ ඉන්නා.
ඒක ඔබතුමාට මං කියලා දෙන්නම් යවන ක්‍රමේ. හැබැයි ප්‍රසිද්ධයිකෝ දේවාලකාරෝ ඒකත් අල්ලගන්නවා. අල්ල ඇස්ත කොළේ වහලා ගහනවා. දැන් මේ මහත්තයා කියන්නේ කොඩිවින මන්ත්‍රය කියලා දෙයක් නැහැ. ඇත්ත ඇත්ත ඇත්ත. එහෙමනම් කොඩිවින මන්ත්‍රය විතරක් නෙවෙයි පිටිත කියලා දෙයක්වත් නැහැ. බෝධි පූජා කියලා දෙයක්වත් නැහැ. ඔය තියෙන අටවිසි ඥාන පූජා, දෙසත්තයා ඥාන පූජා, අර පූජා, මේ පූජා, පිරිත් කියනවා, සීවලි පිරිත තියෙනවා, අඟුලි බොරු. මේ මහත්තයා කියන ඒ ඔක්කොම බුද්ධ ආගමේ දැන් හාමුදුරු කරන තරම කරන්නේ. ඔබතුමන් ඔය කියන ප්‍රකාශයේ වගකීමෙන් ඔබතුමන්ගේ ප්‍රකාශයක් ලෙස කියන මේ මහත්තයා කියන ආකාරය ඇත්තනම් පිරිත කියන්නේ බොරු. ඒක ඇත්තනම් ඥාන පූජාව බොරු. ඔබතුමන්ට මේ පිරිත කියන දේ නම් මං කිසිම ද වෙලාවක බොරු කියලා නැහැ. නමුත් ඥාන පූජාව කියන දෙක එක ඔබතුමාගේ මතේ පිහිටලා මං කියනවා. ඒ පිළිබඳව අපි කතා කරොත් මං හිතන්නේ අපි මාතෘකාවෙන් පිටපයින්නවා. ඒ නිසා අපි අපේ මාතෘකාව ඔස්සේ කතා කරමු. අපි කතා කරේ ඇත්තටම මේ හදිහුණියම් සම්බන්ධයෙන් ඔබතුමන්ට ඒ වගේ මේ සාධනීයව මේ ප්‍රායෝගිකව ඔප්පු කරන්නට ඔබතුමන් මට කරන්නේ කියලා. ඔව් ප්‍රායෝගිකව අපිට මේක ඔප්පු කරන්න පුළුවන්ද? සරල ක්‍රියාදාමයක් මගින් අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කරන්න කරන්න පුළුවන්. නමුත් කුලපති මහත්තයා අකාලේ කොර වෙන්න හෝ මියැදෙන්න හෝ විනාශ වෙනවට මං කිසිසේත්ම කැමති නැහැ. ඒ නිසා මං ඒ වැනි දෙයක් ගැන හිතන්නේවත් නැහැ. මේ මහත්තයාටත් එක දෙයක් කියන්න තියෙනවා. මේ මහත්තයා කිව්වා ඇතුල් පන්තියේ කොඩි වෙන පිට පන්තියේ කොඩි වෙන කියලා. මම නම් ඒ මතයට එකඟ වෙන්න අමාරුයි. ඇතුල් පන්තියේ හා පිට පන්තියේ යකු ඉන්නවා. ඇතුල් පන්තියේ යකු කියන්නේ මහසෝනා රීලියක ආසන්නයක. පිට පන්තියේ යකු කියන්නේ ප්‍රේතෙින්ද මලයක් උන්ට. ඒගොල්ලෝ ඇතුල් පන්තියට වැටෙන්නේ නැහැ. එතකොට මේ මහත්තයා ආයි කිව්වා ඇතුල් පන්තියේ කොඩු වෙන කියන්නේ මිනිඅළු අරගෙන මිනිඅට කටු වර්ගෙන කරන කොඩු වෙන පිට පන්තිය වුණා. මිනිඅළු අරගෙන පිට පන්තිය. හරි. ඇතුල් පන්තියේ වැටෙන්නේ නැත්තම් හොඳ උදාහරණයක් කියනවා. මට පුළුවන් ගැරන්ටි ඇතුව කඩවෙ ඔබ දෙපළ නම් පොරොන්දු බාර ගන්න එපා. හොඳේ බාරගත්තට මම අභියෝග කරන්නේ නැහැ. මිනි කට්ටක් අරගෙන සොහනේදී එවෙලෙම අරගෙන එවෙලෙම සොහනේදී ගලගා නූල් නවපටට ඒක ගාලා කෝරෙතින මිනි කට්ටක් වෙන්න ඕන. සන්ණ්‍යාකාට අඬ ගහලා අර සන්ණ්‍යාකාට බාර කරලා නම තියෙන කෙනා ඒ කොලේට එක ගැටයකට නම හිර කරලා මිනි කටට රිංගවල ඒකේ තියෙන දොළ වලින් වහලා පත්තේ වල්ලන නම දිනෙන් මැරෙනවා නම දිනෙන් මැරෙනවා. එතකොට ඒක වැටෙන්නේ පිටපන්තිය ගුරුකම කරන කොහොමද එහෙම මැරෙන්නේ සා ඒක එහෙම කිරීමෙන් නැතිවෙන බලපෑම මොකක්ද? කොහොමද එහෙම මැරීම සිද්ධ වෙන්නේ? ඒකේ කිනෝ බලවේගයක් තියෙනවා. එතකොට ඒ යකා මොකක්ද කරන්නේ? ඒ යකාගේ දිස්ති බායන් වැටිලා ඒ මිනිහා කරන හැමදේම කඩා හැලිලා මැරල යනවා. මහතු ඔතනින් යහට නෝනෝ මම පරීක්ෂණ කරලා නැහැ. මට වැඩ තියෙනවා ඊට යහට පයි. වෙන බව දැකලා තියෙනවා අත්දැකීම් තියෙනවා. හැබැයි ප්‍රේත බාරද තියෙනවානේ. ඔව් දැන් ඒ වගේ දැන් දරුණු දෙයක් නෙමෙයි. අපි සරල දෙයකින් මේ අපිට මේ අපේ ජීවිතේට දැන් අපිත් එක්ක මේ රූපවාහිනිය අපේ ඉදිරියේ නරඹන පුද්ගලයින්ට ඉදිරිපත් කරන්න සාධනීයව මේ ඉතමත් සරල දෙයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඔබතුමන් ඉතමත් ප්‍රවීණෙක් මේ විශ්ව ශාස්ත්‍රයේ සම්බන්ධයෙන්. මේක මං කොඩිවින ගැන කතා කරනවා මිසක් බයිස්කෝප් පෙන්වන්න ආවේ නැහැ. කොඩිවින කියන්නේ විහිළුවක් නෙමෙයි. කොඩිවින කියන්නේ මේ ප්‍රදර්ශනය සඳහා කරන දෙයක් නෙයි. ජීවිතයත් මරණයත් අතර දෙයක්. නෝන මම ප්‍රේත තටුවක් හදලා ඕන් සරුරාඩු සොර පද්මකටු ජලපද්මකටු මේක විශේෂ මේ අක්ෂයක් කටු ප්‍රවේණි භූමියල බොකට කටු ගෞමහීසල බොකට කටු ලිම්පකුඩුල බොකට කටු මේකේ සරුදේ දුස්සක්‍රියාන් ප්‍රීතකේවලයක් ඡායපද ඉරුගල් පාතාලේ ඉරුගල් තට්ටු කර මෙරගල් පාතාලේ මෙරගල් තට්ටු කර විසාගුල් තද කරවා අද මම කී තැන්ට යනතුරා එනතුරා අනුගී බස්නාසා මාකී බස්සසා අනු බන්ධන කලන්න වළංගුව මට වළංගුව මාකී ලෙස වළංගුව වටනගොස් පිටනගොස් මාකී මේ භූමිය අල්ලා සිටින්න පුරු ප්‍රීතකේවලයක් ඡා කියලා මං ප්‍රේත බලයකාව බාර කරන්න ගෙදරට. අපි කතා කරමු දැන් රොෂාන් මහත්මත් සමග යාවත් කාලීන ඔබතුමන් මේ දේවල් සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඔබතුමන්ට මේ සම්බන්ධයෙන් උදාහරණයක් කියන්න පුළුවන්ද? මෙහෙම බලපෑමක් සිදු වුණු දෙයක් හරි නැත්නම් අපිට මෙය ඔප්පු කරන්නට පුළුවන් සාධනීයව මෙය ඔප්පු කළ හැකි මේ බලංගින ජනතාවට. ඔව් ලංකික අපි මෙහෙම පටන් ගමු. අපේ චන්ද්‍රභාරති මහත්මයාගේ අපි උත්තරයට ඒකට උත්තරයක් දෙන්න කිව්වොත් මේක අපි වැඩසටහනින් පිටපයින්නවා. මම එහෙනම් විද්‍යාකුලපති මහත්තයාගේ අර විතර කතාවෙන් පටන් ගන්නම්.
ඇත්තටම ශාන්තිකර්ම සාහිත්‍යයේ ශාන්තිකර්ම කියන විෂය මේ භූත විද්‍යාව කියන විෂය කිසිම තැනක බිත්තරෙන් යන්තර ගන්න බිත්තරෙන් ලේ ගන්න පුහුලි කපනකොට ලේ එන්න එතකොට දෙහි කපනකොට ලේ එන්න හූනියන් ගොඩ දාන ඒවා ඒවා කිසිම දෙයක් ඇඟිල්ලෙන් දෙහි කපන ඔව් ඇඟිල්ලෙන් දෙහි කැපිලි ඒ කිසිම දෙයක් මේ යంత్ర මන්ත්‍ර ශාන්තිකර්ම මේ භූත විද්‍යාවේ නැහැ මම එතනදී අපේ විද්‍යාකුලිත මහත්තයාගේ ඒ මේ කරුණ වලට මම එකඟ වෙනවා මොකද එහෙම දෙයක් කවුරු හරි කරොත් ඒගොල්ලන් මේ අපි කරන ශාස්ත්‍රය කරන අය නෙමෙයි ඒගොල්ලන් මොකක් හරි ඒගොල්ලන් කරන්නේ ඇස් බැඳුමක් මොකද මේ භූත විද්‍යාව ඉගෙනගත්තු කෙනෙක් කොහොම කරන්නේ ඔය අපි විද්‍යාකුලපති මහත්තයා කියන වැඩේ ගොඩක් කරන්නේ මේ දේවාලය කියන්නේ දේවාල වලත් ඉන්නවා මේ ආරූඪ වෙන කට්ටිය. ඒ කියන්නේ වරමකින් අපි ඒක වරම් ගැන වෙන විග්‍රහ කරන්න ඕන දෙයක්. නැත්තම් මොකද මේ ලංකාවේ මොකද වරම් දේවාල කරන කට්ටිය ඔක්කොම අයක තරහයි මම මේ මොකද්ද කියන්නේ කියලා. ගොඩක් ඔය දේ කරන්නේ වරම් වරමින් වැඩ කරනවා. මොකද ඒගොල්ලන්ට මේ භූත විද්‍යාව මේ විෂය ඉගෙනගෙන නැහැ. මේකත් විද්‍යාවක්. මේ භූත විද්‍යාව කියන විෂය ඉගෙනගෙන නැහැ. ඒගොල්ලන්ට මන්තර එක්ක නැති වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට මන්තර පාඩම් නැති වෙන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ට මේ විෂය බැරි හින්දා මේ එන මිනිස්සු මුලා කරන්න මේ දාන උපක්‍රමයක් මේක. එතකොට අපි මෙතුමාගේ මතය එක්කලා එතනදී එකඟ වෙනවා. ඔයිට වැඩිය තව ඒවා තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි හිතන හෙල්ලයක් විසික් කරලා ඒක වැටෙන තැනින් හුණියම ගොඩ ගන්න තියෙනවා. යන්ත්‍රයක් ගොඩ ගන්න තියෙනවා. එතකොට ඇඟිල්ලෙන් දෙහි කපන්න තියෙනවා. පුහුලි කපනකොට ඒ කියන්නේ ගිරේ හුණු ගාලා මේ ගිරේ හුණු ගාලා දෙහි කපන්න තියෙනවා ලේ පාට වෙනවා එක එක නොයෙක් ඒවා තියෙනවා ඕවා මේ ප්‍රෝඩාවල් උණු නියමහතේ වදමල් ගන්න හුණු ගාපුවාමත් වෙනවා ඒ කියන්නේ මේ 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 මේසෙ දෙගිලත් දබල එතකොට එක එක මේ උපක්‍රම තියෙනවා ඕවා මේ අපට අයිති දේවල් නෙමෙයි ඕවා එක එක මේ ප්‍රෝඩා කරන මිනිස්සු එතකොට අපි එතුමාගේ මතයට එතනදී එකඟ වුණා එතකොට දැන් ඔබතුමාගේ ශාස්ත්‍රයට අනුව මේ දේ ඔප්පු කළ හැකියි කියලා කියන්න පුළුවන් සාධනීය දෙයක් තියෙනවා අපි අද මෙතෙන්ට ආවේ හුණියන් තියෙනවා කියලා ඔප්පු කරන්න අපිට මෙතන හුණියක් ගැනලා පෙන්වන්න බෑනේ අපි ආයේ මේ විශ්ය ගැන කතා කරන්නේ පෙන්වන්න බැරි වෙන පුළුවන් ඔබතුමාට ඒ සම්බන්ධයෙන් ලැබුණු අත්දැකීමක් හෝ එවැනි දෙයක් අපිට කොහොමත් මගේ විෂය ඇවිල්ලා හුණියන් කැපිල්ලයි මලියකුම් බැඳිල්ලයි තමයි මගේ ප්‍රධානම විෂයපත දෙක එතකොට මෙතුවක් කල් අපි වැඩ කරනකොට හදි හුණියන් තිබුණු ගෙවල් අනන්ත වාරයක් අපිට හම්බ කරන්න පුළුවන් හුණියමක් එහෙම තියනවාද එහෙම ඒ සම්බන්ධයෙන් දැන් කරන්න නෙවෙයි ඒ අත්දැකීමක් ලැබුණු දෙයක් අපිට බෙදා ගන්නට ඔව් මෙහෙමයි හුණියම් කරන කොටස් ඉන්නවා හුණියම් කපන කොටස් වෙනම ඉන්නවා හුණියම් කරන අය කපන අය දෙකමයි ඉන්නවා ඒ කියන්නේ හුණියම් කරන අය ඕන තරම් ඉන්නවා හුණියම් කපන අය වෙනම ඉන්නවා හුණියම් කරන කපන දෙකම කරන අයත් එකම ශාස්ත්‍රයේ ඉන්න පුළුවන් නමුත් අපි කරන්නේ ශාන්ති කර්මය කියන්නේ මිනිහෙකුට හුණියමක් කරලා තියෙනවා නම් ඒක ඉවත් කරනවා එතකොට සාමාන්‍යයෙන් මේ භූත විද්‍යාව ඉගෙනගත්තු ධර්මානුකූල මිනිස්සෙක් වශීගුරුකම් හදි හුණියම් කරන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒක අවඩක් කියලා. ඔව් දැන් හුණියමක් කරොත් කොයිතරම් දුරට පුද්ගලයෙකුට ඒක බලපානවද? කොයිතරම් දුරට කියන්නේ මරණය දක්වා යන්න පුළුවන්. එක එක හුණියම් තියෙනවා. ඒ කියන්නේ ඒතරම් ප්‍රබලයි මරණය දක්වා. ඒතරම් ප්‍රබලයි. දැන් ඕකට දැන් අපි මේ චන්ද්‍රභාරති මහත්මයා කියෝ වගේ අවමහානියක් වෙන පරිදි හුණියම්ක් කරනවා නම් භූත විද්‍යාවේ අංගාටෙන් ඕක තමයි අන්තිම නරක මේක මරණ කර්මය. ඔව් අවමහානියක් වන විදියට හුණියමක් කරනවා නම් මොකක්ද එසේ කරන්නට පුළුවන් අවමහානියක් කරන දැන් මේකයි හුණියම් කවුරු හරි හුණියමක් අපි කියමුක අපි හුණියම් කපනෝද වී කිය අපි හුණියම් කපන අයනේ අපි හුණියම කපනකොට හුණියමක් කරපුවාම ඒකේ ආදීනව දැනගෙන ඉන්න නැත්නම් අපිට කපන්න බෑ අපි ඒක දැනගෙන ඉන්න බෑ එතකොට හුණියමක් කරපුවාම ඒ පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මරණය දක්වා අරයන්න පුළුවන්. අදටම අපිට කැමති ඔබතුමන්ගේ දැනගන්න අපි කැමති. මොකක්ද අවම හුණියම් අවම බලයක් ඇති වෙන පරිදි අවම බලපෑමක් ඇති වෙන පරිදි කරන්නට පුළුවන් හුණියම් අවම බලපෑමක් කියලා දෙයක් නැහැ කරන කට්ටණියගේ ඇතේ තමයි ඒකේ පාලනය තියෙන්නේ අපි හිතන්නකෝ අපි මොකක් හරි ගහක ඇටයක් මතුරලා දානවා වත්තට ඒකේ ගහ පැලවෙනවා ගහ පැලවිලා යම් කිසි කාලෙකින් ඒකේ කොළයක් වැටෙනවා එක කොළයක් වැටෙනකොට එක්කෙනෙක් මැරෙනවා කොළ දෙකක් වැටෙනවා දෙන්නෙක් මැරෙනවා තුන වැටෙනකොට හැම ගෙදර කට්ටිය මැරලා යන්න පුළුවන්. දැන් අපි හිතමු කඩේ අපි මැරෙන කතාව පැත්තකින් තියලා අපි කතා කරමුකෝ. දැන් මේ පුළුවන් අපි හිතමුකෝ දැන් කඩයක් තියෙනවා කියලා. අපි කඩපාලු වෙනම තියෙනවා. භූමි පාලු. ඒ කඩේ බංකලොත් කරන්න පුළුවන්. සම්පූර්ණ වහල යන තත්ත්වනපත් කරන්න පුළුවන් අදී වුණේන් වල. එහෙම දේවල් තියෙනවා. තව මොනවද ඒ සම්බන්ධයෙන් කළ හැකි දේවල්? අපි දැන් ගත්තාම දැන් අපි හිතමුකෝ විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා. විවාහ වෙච්ච දෙන්නෙක් ඉන්නවා නම් පවුල් කැඩිලි ඕන තරම් තියෙනවා. දැන් අපි විද්‍යාකුල මහත්තයා දන්නවා. අපේ චන්ද්‍රභාරති මහත්මයාත් දන්නවා ලුණු මතුරලා එක ගුරුකමක් තියෙන ලුණු මතුරලා දිමිගොට්ටට දාපුවාම ඒ දිමි යනවා දිමි ටික යනවා ඊට පස්සේ ආයේ ලුණු ටික මතුරලා අරගෙන දැන් ඔබතුමන්ලා පවුල කැඩෙනවා ඔබතුමන්ලා දැන් මේ දේවල් කරන්නේ නැති අය ඒව අතහරලා ඒ කොටස දැන් ඒ කොටස නොකර ඒ එහෙම දේවල් කරපුවා බේරගන්න කට්ටිය. එතකොට ඔබතුමන් කියන විදිහට මේ දේවල් කරන අය ලංකාවේ ඉන්නවද? අපෝන තරම් ඉන්නවා. මම
ඕන තරම් ඉන්න. අහුවල කඩයක් පාලු කරන්නම් කියලා. ඕක කරණි කරණි බෙහෙරු කරණි මරු කරණි මරතේරුම් පාතුම් පන්දීරම් පරලුම් පෝගේ සහ කුඩුගොඩේ පසරම් මතුල්ලා කඩේකට ගහන්න. දැන් මෙහෙමයි. අපි මේක අයින් කරන්න නම් අපි ඒක කරන විදිහ දැනගෙන ඉන්න නැත්නම් අපිට අයින් කරන්න බෑනේ. අපි දැන් අපි හූනියන් කපුවා අපි හූනියන් කැපුවාට අපිට හූනියන් පාඩම් තියෙන්න ඕන නැත්නම් අපි දන්නේ නැහැ මේක. අපි හිතමුකෝ හූනියමක් ගත්තාම අපි දැනගන්න එපා කපන්න කලින් මේක මොකද්ද කියලා අපි දැනගෙන ඉන්න එපා. ලෙඩකට බේත් දෙනකොට ලෙඩේ දැනගෙන ඉන්න ඕනේ. අපිට හූනියන් කරන විෂය පාඩම් නැත්නම් අපිට මේක කපන්න බෑ. සාමාන්‍යයෙන් දැන් මෙතුමා මේ මන්ත්‍රයක් කියපු වෙනද කියන සාමාන්‍යයෙන් පවුල් කඩන ගුරුකමක් ගත්තොත් එහෙම ඕන නම් අහස පොළොව දෙක වෙන් වෙන තටුති සක්වල ගල් දෙක ඉංගීට වෙන් වෙන තටුති මේකේ ස්ත්‍රීව පුරුෂව වෙන් වෙන්න බහිරවතාරශී ගෝරාෂ්ඨයෙන් වරිමම වෙඩික්ක ඉරලා ඉරත් පෙයා ඉරන්ද යම රජු රෝදුන් අවර දෙබිල්ල කෙලගන් තනි බිල්ල බසන බස මරු දිෂ්ටියේ ස්වාහක් කියලා ඔකේ ලුණු මලු කොහොම නමුත් ඔන්න ඔහොමයි කතාව අපි සෝදානම් කෙටි විරාමයකින් පස්සේ ආයෙත් ඔබ හමුවට එන්න ටිකක් වෙලා හොඳට හිතලා බලන්න මේ කියන කරුණු කාරණා ඔබට ගෝචරයිද කියන එක විරාමයට මත්තෙන් අපි කතා කරමින් සිටියේ මේ කරුණු කාරණා අණවින කොඩිවින හදිහෝනියම් මේ දේවල් ඇත්තටම මිනිස් ජීවිතයන්ට මොන වගේ බලපෑමක් කරන්නේ කියන එක. නමුත් දැන් අපි සූදානම් ඔවුන්ගේ මතයන්ට සහ ඔවුන්ගේ ශාස්ත්‍රයන්ට අනුකූලව මේ දේවල් පිළිබඳව එක් මතයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්න. රොෂාන් මහත්මා, ඔබතුමන් මේ පිළිබඳව ඔබතුමන්ගේ දැනුම සහ ඒ චින්තනය අනුව එක් මතයක් අපි ජනතාවට ඉදිරිපත් කරමු. ඔව්, ඇත්තටම ලංකිකා හදිහූනියන් ගැන අද අපි මාතෘකාව හදිහූනියන් කියලා දෙයක් ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ යුරෝපයේ රටවලත් බොහෝ රටවල හදිහූනියන් පවතිනවා. ඒක අපට නැහැ කියලා අයින් කරලා දාන්න බෑ. නමුත් ලංකාවේ මේ කපු මහත්තුරු හෝ කට්ටණ්ඩි මහත්තුරු හෝ අතර මේ බොරුකාරයෝ ගොඩක් අද සැරිසරනවා. එතකොට මේ බොරුකාරයෝ හින්දා මේකේ හොඳ කරන මිනිස්සු කවුද, බොරුකාරයෝ කවුද කියලා හොයාගන්න බැරි තරමට අපේ ලංකාවේ මේ අපේ ප්‍රේක්ෂක ජනතාව මේ ලොකු අමාරුවක වැටලා තියෙනවා. ඉතින් මගේ අන්තිම මතය තමයි හදිහූනියන් කියලා දෙයක් තියෙනවා. ඒක හරියාකාරව කපලා අයින් කළ හැක්කේ මේ යంత్ర මන්ත්‍ර භූත විද්‍යාව ඉගෙන ගත්තු දක්ෂ කට්ටණි මහතෙකු ලවා පමණයි. මොකද මේක කපන්න පුළුවන් ඒ මන්ත්‍රවලින් නියම ගාන, ඒ හූනියමට අවශ්‍ය ගාන මතුරුගත් උතර මේ කපලා අයින් කරන්න පුළුවන්. මම මේ අපේ වෙලාව ගොඩක් නැති හින්දා මම කියන්නම්. බුදුහාමුදුරුව අංගුත්තර සග්ගී ශෝක සල්ලහරණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා, ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාවා යතහායතහායත්ථ ලැබේ තත්තං තතාතතාතත්ත පරක්කමීයේ. ඒ කියන්නේ අපට නොපෙනෙන බලවේගයක් ආපුහාම යම් කිසි කුල පරම්පරානුගත සිරිත් විරිත් පස්සේ ගිහිල්ලා, ඒ කියන්නේ පොදු පූජාවල් පවත්තලා ඒ වයින් සුවයක් ලැබෙනවා නම් ඒක කමක් නැහැ කියලා බුදුහාමුදුරු අනුමත කරපු තැනක්. ওই සූත්‍රයේ තව දිගට යනකොට තව තව ප්‍රකාශ තියෙනවා. මම මෙතෙන් ටූමනා ටික විතරයි ගන්නේ. අනික තමයි භූත විද්‍යාව කියන්නේ අෂ්ටාංග ආයුර්වේදයේ තියෙන අංග 8ක්. සල්ල තන්ත්‍රය, සලාක්ක තන්ත්‍රය, කාය චිකිත්සාව, භූත විද්‍යාව, කෞමර තන්ත්‍රය, අගති තන්ත්‍රය, රසායන තන්ත්‍රය, වාජීකරණ තන්ත්‍රය. අංග 8 එක අංගයක් තමයි භූත විද්‍යාව. ආන්ගේ භූත විද්‍යාව කියන අංගේ තමයි මේ හදිහූනියන් ග්‍රහාපල්ල ප්‍රේත දෝෂ සන්නිදෝෂ ඇස්වහ කටවහ හෝවහ ඇවුල් දෙවුල් හදිහූනියන් අන්ධවිස මන්දවිස සාංකාර විස 890ක් රෝග 90ක් ව්‍යාධි කල් කර්ම අකල් කර්ම කියනා වූ සියලුම දේට රෝග නිවාරණ ක්‍රමයේ තියෙන ඔය ඇතුලේ හින්දා අනිවාර්යෙන්ම හදිහූනියන් කියලා දෙයක් ලංකාවේ ඉදත් තිබ්බ අදත් තියෙනවා. ඉදිරියටත් මේක මේ විශ්වය මේ ලෝකේ විනාශ වෙනකන් මේක මේ වගේම ඉදිරියට පවතිනවා කියන එක තමයි මගේ මතය. ඒ තමයි රොෂාන් මහත්මයාගේ අදහස. අපි දැන් සූදානම් චන්ද්‍රභාරතේ මහත්මයාගේ අදහස ඉදිරිපත් කරන්න මේ සම්බන්ධයෙන් අපි එක් මතයක් ජනතාවට ඉදිරිපත් කරමු. මොකක්ද මේ හදි අණවින කොඩිවින හදිහූනියම් සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය? අණවින කොඩිවින හදිහූනියම් මල යස බාර, ගෙවල යස බාර, මල ප්‍රේත බාර, එහෙම දේවල් තියෙනවා. ඉතා ප්‍රබලව තියෙනවා. එහෙම ඇහුවාම මං කියන්නේ මම හොඳ කටාඩියෙක්නේ. මම කරලා තියෙනවා. මිනි මරලා තියෙනවා කියලා කිව්වොත් එහෙම මාව ලකට්ටකට දාවි. ඒකෙන්ද මං එහෙම කියන්නේ නැහැ. මම කරලා ඒවල ප්‍රතිඵල දැකලා තියෙනවා. ඒ ඇතම් දේවල් ගැන මම අදස් කඩගටනවා. ඇයි මං එහෙම ඒ දේ කරේ කියලා. නමුත් වෙලා ඉවරයි හින්දා හදන්න බෑ ඒවා පව. නමුත් ආයි කරන්නේ නැහැ කියලා හිතාදා ගන්නවා මිසක මේ වෙන කාර්යයන්නේ. ඒ වගේම කොඩු වින කපලක් තියෙනවා. මම මේ දෙක තුනක් පෙන්නන්නම්. අර මේ මේවා ප්‍රදර්ශන භාණ්ඩ නොවේ. ආයි නැවතත් කියනවා. නමුත් පෙන්නන්න ඕනේ කියලා මේ මගේ මිත්‍රය කිව්ව හින්දගෙන මේ තියෙන නාග හැවක්. මට මේකෙන් පුළුවන්
නාග පිල්ලුවක් අරින්න. එක්තරා ක්‍රමයකට මේකෙන් අරින්න පුළුවන්. නාග පිල්ලුවක් ඇදුව පැය 4-5ක් ඇතුළත බෝ කඩවා ගිහිල්ලා. මේක නිමි කන්නේ වැඩ ක්‍රමයකට යන්නේ. නාග විස ගහලා කොහොම පහුවෙන්ද උදේ වෙනකොට මැරිලා. මේකෙන් මට යවතයි. ඒක හැම තීචාවේ. මේක තමයි පුතේ දියුගුළු හෙප්පු කියන්නේ. දියුගුළු හෙප්පු කියන්නේ මේක අරතහයක. මෙහෙම තිබ්බට ඔන්න බලන්න. ආ. ඔය තියෙන නූල දාලා ඇතුළට මේක මෙන්න මෙහෙම තියාගෙන ඉඳලා එයා කතා කරනකොට හතුරා ආන්න වැහුණා. කතාන්න හිර කළා වාතය කතා කරන්න බැරුව යනවා. මේකත් එහෙම තිබිච්ච එක. මේව තමයි පුතේ කාලං හෙප්පු කියන්නේ. කාලං හෙප්පු කියන්නේ. මේක තරත හැකි. මෙන්න බා. මේක ඇතුළේ තමයි යා ගම්බිස්සට දාගෙන යන්නේ. සිද්ධි හිඟුරු ගම්බිස්සට සුදුළු උණු දාගෙන යන්නේ මේක ඇතුළේ. ඔය තව කට්ටඩි ගොල්ල විශේෂයක් ඉන්නවා. එහෙම පර මිනිස්සු නාකි මිනිස්සු. ඔය දිවගුළු බන්දනේට කාලමට ඔය කාලං හෙප්පු ඕකේ තමයි දුර ගමන් යනකොට දාගෙන යන්නේ. තව තියෙනවා ගෙනියන ක්‍රමයක් මම ඔබතුමාට පෙන්නනවා. මේ එන්න මෙහෙමයි එක ගෙනියන්නේ. ඉනේ පටියේ තියෙන්නේ බඩුව. ඒ තියෙන්නේ. මේ පේනවා නේද? ගම්බිරිස්සටයි සිද්ධිංගුරුයි සුදුළුවනුයි. යාට පුළුවන් මේකෙන් යාගේ මන්තරයේ හැටියට තෝරාගෙන කටට දාලා පිඹලා කටට දාලා හපල කට පිච්චීගෙන එනකොට ගලා පිඹත හැගේ. පිබ්බොත් මලමූත්‍රා පිට වෙනවා. වැටෙනවනේ මලමූත්‍රා පිට වේද. ඒකයක් තියාගෙන ඉන්නේ පටියේ. ඈත ගමන් යනකොට තමන්ගේ ආර්ධ. ඉතින් දැන් ওই පිස්තෝලයක් ඉන්නේ ගහගෙන යනවා වගේ. ඊළඟට පුතේ මේන් තියෙනවා දැන් නපුරුයි මේක. මේ පස්සිටි රූපය. මේ පස්සිටි රූපය. මේක හදලා තියෙන්නේ දෙබර බඹර කණිමි දඬුවල් පෑක් කියන ඉටි වර්ග පහෙන් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ පස් ලෝ කටු. මේක දැන් නම් මුකුත් නැහැ. මේක හොදට ප්ලාන කරලා පන්නවල අරගෙන කටුව ගහපු ගමන් ගහපදෙන පහළට පන්නේ තියෙනවා එයාගේ. උතොර මට ද විද්‍යා කුලපති මහත්තයා කිව්වා තව මහත්තයෙක් දෙනකෝ ඇයි මොනවද කරන්න බෑයි කියලා. කරන්නකෝ පෙන්නන්න කියලා. අනේ පෙන්නන්න කරත හැකි. නමුත් ලොකු මහත්තයෝ මම මැරෙනවා. දැන් මට අවුරුදු 73ක්. තව අවුරුදු 2 තුනකින් මම මැරෙනවා කියලා කෙලින්ම යම රජුළු ගාව තමයි නඩුව අහන්නේ. අනේ මෙතෙක් කාලයක් නොකරනා. කරා සාධාරණ හේතු මත. මගේ හොම්බට එන්නම් මම තපස් රකින්නේ නැහැ. මන් දීලා දෙන මන් දන්න සාත්‍රේ. ඔව් තවත් අපිට කෙටි කාලය තියෙන ඔබතුමාගේ අදහස අපි කෙටියෙන් ප්‍රකාශ කරමු. ඔව් මේ තියෙන්නේ මේ ඔක්කොම මේ කොඩින වලට ගන්නද කොඩින බේවටන් ශාන්ති කාබන් ටක් ගන්නවා. ඊළඟට මේක තමයි මේක පෙන්වන්න මේ අට වර්ගයේ අඳුරු නැති මේ තමයි නාග දර්ණ නැති කියන්නේ. කොඩින කරන්න මතුරන්නේ මෙන්න මේකේ. ශුද්ධාෂ්ට වැලෙන් මතුරන්නේ නැහැ, නවගුණ වැලෙන් මතුරන්නේ නැහැ. මේකෙන් තමයි මන්ත්‍රයේ මන්ත්‍රයට මෙහෙම කර කර මතුරන්නේ. ඒකෙන් තමයි මම කියන්නේ. ඉතින් අනවින කොඩුවින කියලා දෙයක් තියෙනවා. නමුත් අවාසනාවකට මේ අපේ කුලපති මහත්තයා ඒක පිළිගන්නේ නැහැ. නමුත් පිළිගන්නන්න පුළුවන් මිනිස්සුත් තියෙනවා. මේ මහත්තයට පුළුවන් බව මම දන්නවා. මම කරලා තියෙනවා. නමුත් කරගන්න බෑ වෙන වෙන හේතු මත. මේ තුමන්ට අරියදු කළා මොකද්ද මන් ලැබෙන ප්‍රීතිය? මොකද්ද මන් ලැබෙන ප්‍රීතිය? අපිව ඇතම් සංස්කෘතික මැදීම් වලින් බැඳිලා තියෙනවා. එතෙන් බෞද්ධාමික බැඳීම් වලින් බැඳිලා තියෙන්නේ. ඒ නැත්නම් නෝන පොඩි කාලේ ධම අපායයක් තියෙනවා යම රජුලු නැ කියලා ඒ වලින් බැඳිලා තියෙන්නේ. ඒකෙන් දා ඒ යොසීමේ සීමා පැනලා යන දෙයක් නොකරොත් කෙනෙක් අනේ ප්‍රදර්ශන ශ්‍රද්ධාව කොළීඩු කරන්න බෑ. මේ අණවින කොඩිවින හදිහෝනියම් පිළිබඳව ඔබතුමන් එළඹෙන මතය කුමක්ද? මම පටන් ගත්ත මතේ මට කියන්න වෙන්නේ මේක පට්ටපල් බොරුවක් විතරයි. මොකද 2006 අවුරුද්දේ මට විරුද්ධව මම හිතන්නේ එක පරීක්ෂණයක් සම්බන්ධව කතරගම් පැත්තේ එක ගමක් එකතුලා පොල් ගැහුවා කොඩිවින කරා. මට තැපෑලුණු ගෙදරටක් කොඩිවින කරලා තිබ්බා. ඒ ගමේ එකක් නැතුව ඇති හොද කට්ටාඩියේ. මම කිව්වා ඔව් අද මෙතන නෑ එහෙම. දවස් 7ක් ඇතුළත හරි නිශ්චිත දිනේ කියන්න. පස්සේ මං ඇක්සිඩන්ට් වුණාට පස්සේ කියන්න එපා. එදා අපි මං කරපු දේ තමයි කියලා. දැන් ඒ වගේ තමයි මේ ලෝකෙ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ගිය සතිය දුන්නා වගේම අභියෝගයක් මං කරනවා අදත් පුළුවන් කමක් තියෙනවා නම් හරි ලොකු දේවල් කරන්න අපි මරන්න බයයි පව් කියලා හිතමු. අපි දෙන්නම් හරි ගෙදරක මිනිස් කඩයක් වහලා පෙන්නම්. ඒ සියලු වියදම් ඒ මිනිස්සුන්ට මං කඩයක් වෙන තැනකින් දාලා දෙන්නම් සියලු වියදම් කරලා පුළුවන් නම් වහලා පෙන්නම්. හැබැයි ඒ ගෙදර මිනිසුන්ට නොකිය. දැන් ඒ ගෙදර මිනිසුන්ට කිව්වොත් මේ කඩේ වහනවා කියලා ඒ මිනිසුන්ගේ දැන් ඔක පිළිගන්න චරිතයක් වුණොත්
ඕක බයටම වැහෙන්න පුළුවන්. නමුත් පුළුවන් නම් අපි දෙන කඩය වහලා පෙන්වන්න ඕන යන කියවියදමුත් අපේ විදුලි මොනෝ විද්‍යා පර්යේෂණ සංගමය ගන්න දෙනවා. පුළුවන් නම් වහන්න මෙතුමන් දෙන්නට විතර නෙමෙයි ලංකාවේ ඕන జగතේකට අපි දෙන කඩේ වහලා පෙන්වන්න ටිකට් එකක් ගුණන්න ලැස්ති වෙනවා. නෑ නෑ නෑ. ඊට පස්සේ අපි ඒකම ඒ මිනිස්සුන්ට එහෙම ඔබ කියන විදිහට වෙනස් වුණොත් මම මේ සියලු තත්ත්වයන් නැවත ඒ මිනිස්සුන්ට ඔව් අපායටන් ටිකට් සංගමයකින් සල්ලි දීලා වෙනස් කරන්නේ නෑ. ඉතින් ඒක නිසා අපිට පැහැදිලිව කියන්න තියෙන මොකද දවසට අපිත් මෙතුමන්ලා කියන කොඩි වින කපනවා. හැබැයි ඉතින් අපි ළඟ මන්ත්‍ර දන්නෙත් නෑ. අපි කරන්නේ මනෝවිද්‍යාත්මක ඒ මිනිසුන්ට පහදලා දීලා ඒ මිනිසුන්ට සූපත් කිරීම පමණයි. ඔව්. මං හිතන්නේ අද දවසේදී මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අණවින කොඩිවින හදිහුණියම් කියන දේ පිළිබඳව ඔබටත් යම්කිසි දැනුම රාශියක් එකතු වෙන්නට ඇති. ඉතින් ඒ සඳහා අද දවසේදී අපත් සමග එකතු වුණු ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ඔබටත් තර්ක විතර්ක බොහොමයක් මේ සම්බන්ධයෙන් ඇති. හැබැයි මේ ගුප්ත විද්‍යාව සහ මේ කරුණු කාරණා හැම දෙයක් අස්සේ අපි සොයාගෙන යන්නේ සත්‍ය. ඉතින් නැවතත් ලබන සතියේ මේ විදිහටම සත්‍ය සොයාගෙන යන ගමනේ තවත් එක් පියවරකදී ඔබව හමු වෙන බලාපොරොත්තු ඇතුව අපි අදර සමු ගන්නවා.